පිඟතුනි අද මේ ධර්මානු ශාසනාවේදී අපි බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් කෙනෙක් මිය පරලව ගියාට පස්සේ අපි දෙන පින් ඔවුන්ට ලැබෙන ආකාරය ඇත්තටම පින් ගන්න පුළුවන්ද? ඒ පින් අරගෙන සුවපත් වෙන්නේ කොහොමද? අපිට ඕන විදිහට පින් අනුමෝදන් කළ යාව මිය පරලව ගිය ඥාතියව සුගති සහිත හොඳ තැනකට යවන්න පුළුවන්ද? මිනිස්සු එහෙම හිතනවනේ. එයාව පින් දීලා හොඳ තැනකට යවන්න පුළුවන් වෙයි. කොහේ ඉන්නවද දන්නේ? පින් ගන්න පුළුවන් තැනක ඉන්නවද දන්නේ? ඔය ප්‍රශ්න අපේ කාලේ විතරක් නෙමෙයි. එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙත් ඒ මිනිස්සුන්ට තිබිලා තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ජානුසෝනි කියලා බමුණේ. ඔහුටත් ඔය වගේම ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, සාමීනී භාග්‍යතුන් වහන්ස, අපි මිය පරලව යන ඥාතීන්ට පින් දෙනවා. ඒ අයට පින් අනුමෝදන් කරනවා. ඒ පින් ඔවුන්ට ලැබෙනවාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා, ජානුසෝනි, සුදුසු තැනදි ලැබෙනවා, නුසුදුසු තැනදි නම් ලැබෙන්නේ නැති කිව්වා. දැන් ওই කෙටි උත්තරේ ඔහුට තේරුන්නේ නැහැ. ඔබට තේරෙන්නෙත් නැන්නේ ඔහොම කියවට. එතකොට මේ ජානුසෝනි කියන අනේ සාමීනී භාග්‍යතුන් වහන්සේ, ওই කෙටියෙන් වදාළ දේ මට විස්තර කරලා කියලා දෙන්න. පින් ලැබෙන සුදුසු තැන මොකද්ද? පින් නොලැබෙන නුසුදුසු තැන් මොනවද? අන්න එතනදී බුදුරජාණන් වහන්සේ විස්තර ඇතුව මිය පරලව ගිය ඥාතීන්ට පින් ගන්න පුළුවන් තැන් විස්තර කරන්නට යෙදුණා. හැබැයි පින්වතුනි, ඒ දේශනා කියවලා හොඳට ශ්‍රවණය කරලා ධර්මානුකූලව නුවණින් විමසලා බලනකොට අපිට පේනවා මැරුණට පස්සේ පින් ගන්නවා කියන එක නම් ලේසි දෙයක් නෙමෙයි. බොහෝ දෙනෙක් උපදින්නේ පින් ගන්න බැරි තැන්වල. බුදුරජාණන් වහන්සේ වදාලා, සමහර අය ඉන්නවා සිත කය වචනේ මුල් කරගෙන අපායගාමි නිරයගාමි අකුසල් කරපු අය. ආර්යයන් වහන්සේලාට නින්දා අපහාස කරලා මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ දිලා පිම්පව් මෙලෝ පරලෝ කිසිම විශ්වාසයක් නැතුව අකුසල්ම කර කර ඉඳලා අපිට අපාය හොඳයි කියන අය නැද්ද? ඉන්නවා. එහෙම ඉඳලා මරණින් මත්තේ මරණාසන්න වෙනකොට නිරේගාමි අකුසල් බලවත් වෙලා අපාය වැටෙනවා. ඒක ධර්මයේ පෙන්නනවා යථාබතං නික්කිත්තෝ ඒවං නිරේ කියන. මෙහෙන් මැරෙනකොට චුත වෙනකොට හිසේ තිබ්බ බරක් අතහැරියා වගේ අපාය පහළ වෙනවා සැනින්. ආයි මේ කැරකි කැරකි ඉඳලා දවස් 7ක් ඉඳලා 7 දවසේ පින්කම් ඒවත් සම්බන්ධ වෙලා අපාය යනවා නෙමෙයි. මෙහෙන් චුත වෙනකොටම ප්‍රතිසන්දිහිත අපාය පහළ වෙන. චිත්තක්ෂණයේ වෙනස. ඒ නිසා දැන් එහෙම අපායේ වැටුණාට පස්සේ ඔබ අපාය ගැන තියෙන දේශන අහලා ඇතින ඔය දේවදූත සූත්‍රය, බාලපඬිත සූත්‍රය. අපායට ඇදිලා ගියාට පස්සේ නිරෙන් නිරේට වැටි වැටි දුක් විඳ විඳ යන නිරිසත්ත්වය ගැන දීර්ඝ දේශනා බුදුහාඳුරන්ගේ දේශන අතර තියෙනවා. එතකොට යාගේ ඥාතීන් මෙහි පාංශකූල දෙනවා, 7 දවසි පින්කම් කරනවා, 3 මාසෙ පින්කම් කරනවා, අපේ අනේ අපි නැති වෙච්ච ඥාතිය කියලා පින් දෙනවා. එයා එහෙ දන්නෙත් නැහැ. එයාට මේ මනුස්ස ලෝකෙ දිහා ඇරිලා බලනවා තියා කෑ ගගහ විලාප දෙදී අර නිරිසත්යන් වද දෙනකොට ඒවෙන් බේරෙන්න විලාප දෙදී දුක් විඳ විඳ එහෙ මෙහෙ දුවනවා. අපායෙන් අපායට වැටි වැටි දුක් විඳිනවා. පොඩි කාලයක් නෙමෙයි පින්ගතුනි. දැන් මනුස්ස ලෝකේ නම් ආවිෂ කාලෙකදී වැඩි වෙනවා, කාලෙකදී අඩු වෙනවා. දැන් අපි ඉන්නේ මිනිස්සුන්ගේ ආවිෂ අඩු වෙලා යන කාලෙක. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ ඉන්න කාලේ සාමාන්‍යයෙන් මීට වඩා ටිකක් වැඩි. සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120ක් කියනවා.
ඊට වඩා අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. දිවස්ලාභීන්ගෙන් අග්‍ර කෙන අනුරුද්ධ මහරහතන් වහන්සේ. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. ඒ තමයි මේ ශාසනයේ වැඩිම ආයුෂක් වැඩිම කාලයක් වැඩ හිටපු කෙනා. ඊළඟට විසාකා උපාසිකාව දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. මේ බුද්ධ ශාසනයේ අග්‍රදායිකාව අවුරුදු 120ක් ජීවත් වුණා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. ඊළඟට තුන්වෙනි ධර්ම සංගායනාව කරපු මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ මිහිඳු හාමුදුරන්ගේ ගුරු හාමුදුරන් වහන්සේ උන්වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. එතකොට ඒ කාලේ අවුරුදු 120 ඊට ටිකක් වැඩිපුර හිටපු රහතන් වහන්සේලා ගැන දේශනාවල තියෙන. දැන් අද කාලේ වෙනකොට සීයෙන් පල්ලෙහාට බහැලා නැද්ද? අද සාමාන්‍ය අවුරුදු 70යි 80යි සාමාන්‍ය ආයු අපේක්ෂාව ඔය අතර. කලාතුරකින් අවුරුදු 90ක් 95ක් 100ට ලං වෙලා ඉන්න පුළුවන්. හැබැයි අවුරුදු 60 70 පැන්නට පස්සේ අද ලෙඩ ගොඩක් නෙමෙයිද? බෙහෙත් අහුරක් ඕනේ. සමහරු එක තැන් අවුරුදු 10ක් විතර අන්තිමට ඉඳලා තියෙන ඇඳේ උඩු වැලිය අතට. එක තැන මලමුත්‍ර කරගෙ. ඒ නිසා දැන් අපේ ආයුෂ වේගෙන් අඩු වෙලා අවුරුදු 100න් පල්ලෙහාට පිරිහිලා යන කාලේ. හැබැයි පින්වතුනි දුගතියක වැටුණාට පස්සේ ওই නිරේ සමහර දැන් ආනන්තරි අකුසලයක් කරලා අපාය ගියොත් කල්පයක්. අයි පොඩි කාලයක් නෙමෙයි. නියත මිත්‍යා දෘෂ්ටිකයට කාලයක් පණවන්නත් බෑ කියන. අකුසල් අතර භයානකම අකුසලයක් නියත මිත්‍යා දෘෂ්ටිය. එක අපරාධයක් නෙමෙයි අපරාධ දහස් ගාණක් කරන්න පුළුවන්. ඇයි පින්පව් විශ්වාසයක් නැහැනේ? මෙලව පරලව විශ්වාසයක් නැහැ, පින්පව් විශ්වාසයක් නැහැ. නියත මිත්‍යා දෘෂ්ටිය භයානකම අකුසලයි. ඒ නියත මිත්‍යා දෘෂ්ටියේ පිහිටලා කරන කර්ම මත කල්ප ගාණක් වෙන්නත් පුළුවන්. අපායෙන් අපායට වැටි වැටි දුක් විඳ විඳ කර්මයේ ගෙවෙනකන් චුත වීමක් නැහැ. යම්කිසි කෙනෙක් නිරේ වැටිලා ඔහොම දුක් විඳ විඳ ඔහේ යනවා. තමන් වපුරපු දේ තමන් නෙලාගෙන අපායි දුක් විඳිනවා. දැන් එයාගේ ඥාතීන් කල්පනා කරනවා, අනේ අපේ ඥාතියා අපේ නැති වෙච්ච අසවලා පින් අනුමෝදන් කළ සුගතියකවත් යවන්න පුළුවන්ද දන්නේ කියලා මෙහි පින් කංකනවා. එයාට පින් ගන්න බෑ. පින් ගන්න බැරි අභහුය තැනක්, පින් නොලැබෙන තැනක් තමයි නිරේ. ඊළඟට කෙනෙක් ජීවත් වෙලා ඉන්න කාලේ සිත කය වචනේ මුල් කරගෙන අකුසල් කරනවා, පව්කම් කරනවා, පංච දුස්චරිතේ දෙනවා, මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙනවා. මෙලවක් නෑ, පරලවක් නෑ, පින් පව් කියලා දෙයක් නෑ, ඔය දන් දීලා වැඩක් නෑ, ඔය දෘෂ්ටියේ ඉන්නයි නැද්ද? ඒ කාලෙත් හිටියා, අදත් ඉන්නවා. තිරිසන් ලෝකේ උපදින විදිහට කර්මයේ රැස් කරගන්න. එතකොට ඒ කෙනාගේ කර්ම රැස් වෙලා තියෙන මරණින් මත්තේ තිරිසන් සතෙක් වෙලා උපදින්. එයා මරණින් මත්තේ කර්මානුරූපිය තිරිසන් ලෝකෙ කොහේ හරි උපදින්. එක්ක මව් කුසකින්, එක්ක බිත්තරයක් ඇතුලේ, එක්ක තෙත් පරිසරයකින් උපදිනවා. දැන් බලන්න මේ සත්වයෝ ගැන ධර්මයේ සඳහන් වෙනවා සමහර තැන්වල සත්ව විෂය අචින්තියයි. මේක හිතලා 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 අපිට පේන් නැති සත්ව කොච්චර ඉන්නවද? දිට්ඨාවායේ වද්දිට්ඨා, දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදැකපු සත්තු, දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්න, මහන්තාවා මහත ශරීර ඇති සත්තු, මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු, රස්ස කුඩා සත්තු ඉන්න, පුංචිම පුංචි සත්තු. අනුක කියනවා අන්න ඇහැට නොපෙනෙන, අපේ ඇහැට පේන්නේ නැහැ, හැබැයි තිරිසන් සතෙක්.
සමහරලාට ඔය අන්වීක්ෂයෙන් බලලා කියන්නේ. එතකොට අන්වීක්ෂය අද හොයාගත්ත නිසා ඒකෙන් බලලා කියන මෙහෙම මෙහෙම සත්තු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කරණීයමිත සූත්‍රෙ පෙන්වා ඇහැට නොපෙනෙන සත්වයෝ ඉන්නවා. අනුක කියන්නේ අයට තූලාවා වටකුරු හැඩෙන් යුක්ත සත්තු. දිට්ඨාවායේ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදකපු සත්තුයින්. එතකොට මේ සත්ත්ව ලෝකේ කොහේ හරි අපි නිකන් දැකලා තියෙන සතෙක් ගැන හිතමු. මතක තියාගන්න මේ තණ්හාවේ ස්වභාවය තමයි දැන් අපි සසරේ ඉපදීපදී යන්නේ ඇයි? අවිද්‍යාවත් තණ්හාවත් නිසා. ඒ තණ්හාවේ ස්වභාවය තමයි යායන් තණ්හා පෝනෝ භවික. ඒ තණ්හාව තුළ පුනර්භවයක් හදලා දෙනවා. නන්දි රාග සහගතා ආස්වාදයෙන් එතනට ඇලෙනවා. තත්ත තත්වාබි නන්දිනි උපෝපන් තැන තණ්හාව නිසා සතුටින් පිළිගන්නවා. දැන් අපි හිතමු කෙනෙක් මැරිලා මනුස්ස ලෝකෙන් මිය ගිහිල්ලා උපදිනවා වඳුරෙක් වෙලා වඳුරු පැටියෙක් කියලා ඉපදුනා කියලා හිතමු. දැන් අර වඳුරු පැටියට හිතෙන්නේ අපරාධේ මං එක්ක වෙන සිංහෙක් වුණා නම් හොඳයි. මගේ කලින් ජීවිතයේ අය කොහොම ඉන්නවද දන්නේ. දැන් ඒ අය කාලා බීලා ඕවා හිතනවද වඳුරු පැටියා? නෑ. එයා දන්නේ. දැන් එයාගේ ලෝකෙ මොකද්ද? අර වඳුරු අම්මා වඳුරු ටික ගහෙන් ගහට පනිනවා, හපා කනවා, පොර කනවා. ඕක තමයි එයාගේ ලෝකෙ. ඒ වඳුරු ආත්මයට ඇලුම් කරනවා. නන්දි රාග සහගත ආස්වාදයෙන් ඒ ජීවිතයට ඇලෙනවා. තත්ත තත්ත්‍රාභි නන්දිනික උපෝපන් තැන සතුටින් එතන පිළි අරගෙන ඉන්නේ. ඒක දැන් එයාගේ ලෝකේ. එයාට අර කලින් මොනවත් මතකත් නෑ. එයා දන්නෙත් නෑ. ඒක එයාගේ ලෝකේ. අපි හිතමු බලු පැටියෙක් වෙලා ඉපදුනා කියලා. දැන් මේ බලු පැටියා මනුස්ස ලෝකේ හිටපු කෙනෙක් මැරිලා දැන් බුදුහාඳුරයි කාලේ එහෙම ඉපදිච්චයි හිටියා. එතකොට එක සිටුවරෙක් මැරිලා ඒ සිටු නිවසේම බලු කුක්ෙක් වෙලා ඉපදුනා. එතකොට දැන් මේ බලු පැටියා හිතන්නේ මගේ කලින් ජීවිතේ කොහොමද දන්නේ? එයා කාලා බීලා ඉන්නවද? ගෙවල් වල ප්‍රශ්න කොහොමද දන්නේ? ව්‍යාපාර කොහොමද දන්නේ? ළමයි ඉස්කෝලේ යනවද? ඔව හිතනවද? නෑ. ඒව මතක ඒව දන්නේ. මේ හුස්ම ටික ගියාට පස්සේ මේ ලෝකේ බැඳීම් සියල්ල ඉවරයි. ඊළඟට උපදින තැන එතන ආස්වාදයෙන් ඇලෙනවා. එතන සතුටින් පිළිගන්නවා. ඒ ලැබෙන කය උපාදාන කරගෙන ඒකට ඇලුම් කරගෙන ඉන්නවා. දැන් අර බලු පැටියාගේ ලෝකේ තව බලු පැටවු ටිකක් ඉන්නවා නම් උන් හපා කනවා, පොර කනවා, සෙල්ලම් කරනවා, බලු අම්මා බල්ලෝ ටික බුරා ගන්නවා. ඕක තමයි යාගේ ලෝකේ. ඒ ජීවිතයට ඇලුම් කරනවා. දැන් එහෙම තිරිසන් ලෝකේ ඉපදිලා ඉන්නකොට යාගේ ඥාතීන් මෙහි පින්කම් කරනවා. පින්කම් කළා මිය ගිය කෙනාට පින් දෙනවා. පින් ගන්න පුළුවන්ද? බෑ. දැන් අපි පින් දෙනකොට අපි හිතමු කවුරු හරි තිරිසන් ලෝකේ ඉපදිලා ඉන්නවා. අපි මෙහි පින්කම් කරලා පින් දෙනකොට අර සතාට නිකන් කෑම පිඟන් වලට එකපාරට කෑම පහල වෙනවද? නෑ. ඒ සතුන්ගේ කුසගින් නිවෙනවද? නෑ. එහෙම වෙන්නේ නෑ. තිරිසන් ලෝකේ උපදිච්ච සත්වයෙකුට එයාගේ කලින් ජීවිතේ ඥාති මනුස්ස ලෝකේ හරි ඉඳලා පින් කරලා පින් අනුමෝදන් කරා කියලා ඒ කුස සාපිපාසා කුසගින් නිවෙනව නෙමෙයි. ඒ සත්තු ඒ සත්තුන්ගේ ලෝකවල කන මොනවා හරි හොයාගෙන කාලා කුසගිනි නිවා ගන්න. එක්ක ගහක පළතුරක් සතෙක් මරාගෙන කාලා ඌරෙක් නම් අසූචි ටිකක් හරි කාලා කුසගින්න නිවා ගන්න. අපි දෙන පින් අරගෙන සුවපත් වෙනව නෙවෙයි. ඊළඟට අපි බලමු ප්‍රේත ලෝකෙ. කෙනෙක් මිය පරලව ගිහිල්ලා ප්‍රේත අපායක උපදින. ප්‍රේත කොටස් ගණනාවක් ධර්මයේ විස්තර වෙනවා. ඒ ප්‍රේත කොටස් හතර පින්වතුනේ බොහෝ ප්‍රේතයෝ ඉන්නේ පින් ගන්න පුළුවන් අය නෙමෙයි. ධර්මයේ තියෙන නිජ්ජාම තන්හික පාංසු පිසාච ගූතකාදක අසූචි විතරක් ආහාර කරගන්න අමනුස්සයෝ ඉන්නවා.
ඒක් වෙන කිසි දෙයකින් කුසගින්න නිවෙන්නේ නැහැ කියලා. වෙන කරන්න දෙයක් නැති නිසා. සමහර අමනුෂ්‍යය ගැන තියෙනවා ප්‍රේත ලෝකේ විශාල බඩක් තියෙනවා. කුසගින්න දැනෙනවා දරුණු විදිහට. හැබැයි කර්මානුරූපීව කට ඉඳි කට තුඩක් වගේ කියලා. දැන් ඔබ හිතන්න විශාල බඩක් තියෙනවා. බඩකින් අයි පිපාසි දැනෙනවා. කන්න තියෙන කට ඉඳි කට තුඩක් වගේ. ලේසිත කුසගින්න නිවාග. මොනතරම් දුකක් කුසගිනි වේදනාවක් දැනෙනවද? අග්නිජාල කියලා ප්‍රේත කොටසක් ගැන තියෙන මුළු ඇඟ ගිනි ගන්නවා කියලා. ඒ ප්‍රේත ආත්මේ හැටි. අනිත් අයට පේන්නේ අහසේ පාවි පාවි යන ඇඟම දනවා පිච්චෙනවා. කෑ ගගහ විලාප දෙදී පාවි පාවි යනවා. එතකොට මේ ප්‍රේත කොටස් ගණනාවක් ධර්මයේ පෙන්නනවා. බොහෝ අයට පින් ගන්න බෑ. ඇයි එහෙම පින් ගන්න බැරි ප්‍රේත ලෝකවල උපදින්නේ? ජීවත් වෙලා ඉන්නකොට පිනට ගරහලා පින්කම් කඩා කප්පල් කරලා පින් කරන අයට හිරිහැර බාධා කරලා. දැන් බලන්න මනුස්ස ලෝකේ අපි අතර ඔය ජාති අය කොච්චර අපි ජීවත් වෙන සමාජයේ ඉන්නවද කියලා. සමහර වෙලාවට මේ තමන්ගේ අතින් සතයක්වත් වියදම් වෙලත් නෙමෙයි. කවුරු හරි කරපු පින්කමක් දැකලා බනිනවා. තමන් පින් කරලවත් තමන්ගේ ධනෙ වියදම් කරලවත් තමන් අනුන්ට දීලත් නෙමෙයි. හැබැයි තව කෙනෙක් කරපු පින්කමක් දැකලා හිත පහදව ගන්න පින නැහැ. අනේ සාදු කොච්චර දෙයක්ද මාත් ඒ පින අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වුණා නම් තමන්ටත් පින වැඩෙනවනේ. පත්ති දහන පත්තානු මෝදනා කියන පින් දීමත් පිනක්. කෙනෙක් කරන පින් දැකලා අනුමෝදන් වෙන එකත් පිනක්. දැන් අපිට පින් අනුමෝදන් වෙච්ච ගමන් එකපාරට ආහාර පාන පහළ නොවුනට අපේ පින බලවත් කරගන්න පුළුවන් පින් අනුමෝදන් වෙලා. බැයිද? දැන් අපි හිතමු මෙහෙම. කවුරු හරි කියනවා අනේ අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා කප්රුකක් පූජා කරා. අපි කංචුක පූජාවක් කරා. අපි මේ වගේ නෙළුම් මල් පූජාවක් කරා. ඔයත් ඒ පින් අනුමෝදන් වෙන්න කියලා. එතකොට අපි හදවතින්ම සතුටු වෙලා අනේ සාදු සාදු කොච්චර දෙයක්ද මාත් ඒ පින් අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙනවා. එතකොට යාටගෙත් ඒ චිත්ත ප්‍රසාදය තුළ පිනක් බලවත් වෙනවද නැද්ද? පින වැඩෙනවා. එයාගේ චේතනාව තුළයි පින රැස්සෙන්නේ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාය. මහණෙනි චේතනාව කර්මය. දැන් තව කෙනෙක් කියනවා අනේ අපි මෙහෙම පින්කම් කරා කියපුවාම හිතෙන් ද්වේෂ කරනවා. හිතෙන් බනිනවා. තමන් පින් කරන්නෙත් නැහැ කරන දේ දැකලා හිත අපහදවාගෙන කරපු පින්කම් වල මොනවා හරි කී කී බනිනවා. ඒකේ නාකුසල් රැස් කරගන්න. එයාට පිනක් අනුමෝදන් වෙන්න බෑ. එතකොට කාට හරි දානයක් දෙනකොට හිඟන්නේකට දෙන එක වළක්වන කී දෙනෙක් ඉන්නවද? දෙන්නේ පාවුකුන්ට කියලා බනින අය නැද්ද? ඉන්නවා. මොනවා හරි කියනවා. එතකොට මේ විදියට අනුන්ගේ පින වළක්වලා තව කෙනෙක්ගේ දානේ වළක්වලා දන් දෙන පින්කම් කරන අයට බැනවැදිලා අකුසල් කරගත්ත ඒ වගේ අකුසල් බලවත් වෙච්ච අය ප්‍රේත ලෝකවල ඉපදුනත් උපදින්නේ පින් ගන්න බැරි තැන්වල. සා පිපාසාවෙන් පිච්චෙනවා. ඒ අයගේ ඥාතීන් කොච්චර පින්කම් කර කර පින් දුන්නත් පින් ගන්න බෑ. අර අකුසලෙන් වැහිලා ඉන්නේ. මොන විදිහේ දාන දුන්නත් මොන විදිහේ සාංගික දාන දීලා පින් දුන්නත් අනේ අපේ මැරිච්ච ඥාතිය සුවපත් වේවා කීකේ පෑන් වඩ වඩා පින්කම් කරනවා. පින් ගන්න බෑ. ජීවත් වෙලා ඉන්නකොට පිනට ගරහලා රැස් කරගත් අකුසල් වලින් තව කෙනෙක් දෙන පිනක් අනුමෝදන් වෙන ඒ හැකියාව වැහිලා. එතකොට ওই ප්‍රේත කොටස් හතර ධර්මයේ පෙන්නනවා. ඔබ දන්නවා තිරෝ කුණ්ඩ සූත්‍ර බුදුහාඳුර මේ ප්‍රේතයන්ට පින් ලැබෙන ආකාරය ගැන බොහොම ලස්සන විස්තර තියෙනවා. පරදත්තූප කියලා ප්‍රේත කොටසක් බහලා ඇති. ඒ අය හැම වෙලාවෙම තව කෙනෙක්ගේ පිනක් අරගෙන සුවපත් වෙන්න බලාගෙන ඉන්නවා. අනේ අපේ ඥාතීන් අපිට දැන් පින් දෙයි දැන් පින් දෙයි. මගේ දරුවෝ මං වෙනුවෙන් පින්කමක් කරලා දැන් මට පින් දෙයි කියලා බලාගෙන ඉන්නවා පින් ගන්න. ජීවත් වෙලා ඉන්නකොට කරපු යම් යම් පින් දහම් නිසා
තව කෙනෙක් දෙන පිනක් ගන්න පුළුවන්කම තියෙන. මතක තියාගන්න ප්‍රේත ලෝකේ උපදින්නේ අකුසලයක් තමයි. හැබැයි නිරේ යන්න තරම් බලවත් නැහැ. තිරිසන් ලෝකේ තරම්ම දුකක් තියෙනවද? නැහැ. ඊට චුට්ටක් අඩුයි. තව කෙනෙක් දෙන පිනක් අරගෙන හරි සුවපත් වෙන්න පුළුවන් කියන්නේ යම් මට්ටමේ අකුසල් කරත් පිනක් ගන්න තරම් හරි පොඩි පින් ටිකක් හරි තියෙන කෙනෙක්. එතකොට එයාගේ ඥාතීන් පින්කම් කරලා පින් දෙනකොට සතුටෙන් සාදු සාදු කියලා ඒ පින් අනුමෝදන් වෙනකොට ඒ පින්කම් වලට අනුව ඒ අයට ඒ සැප සම්පත් පහළ වෙනවා. ඒක මේ වගේ දැන් සමහර වෙලාවට අපි දානයක් දීලා සංඝයාට වෙන්න පුළුවන් දුගී මගී යාචකයෙකුට වෙන්න පුළුවන් කුසගින්න ඉන්න කෙනෙකුට දානයක් දීලා පින් දෙනවා. එහෙම දානේ දීලා පින් අනුමෝදන් කරනකොට අර ප්‍රේත ලෝකේ ඉන්න පින් ගන්න පුළුවන් අයගේ කුසගිනි නිවෙනවා. කුසගින්න නිවෙනවා. පිපාසෙන් ඉන්න කෙනෙක් නම් අපි පැන් පූජා කරනවා. සමහර අය ඉන්නවා පිපාසෙන්. උගුරකට වේලෙනවා විශාල පිපාසකින් දුක් විඳිනවා. එතකොට එහෙම පිපාසෙන් දුක් විඳින කෙනෙකුට අපි පැන් පූජා කරලා සමහර කෙනෙක් ඉන්නවා ආරණ එකට හරි ලිඳක් හදලා දීලා නල ලිඳක් හදලා දෙනවා. අඩු ගන්න ෆිල්ටරයක් හරි හදලා පූජා කර මොනවා හරි. එතකොට මේ පැන් සම්බන්ධයෙන් තව කෙනෙකුට පැන් පූජා කළා ඒ වගේ පින්කම් කළ පින් දෙන. එතකොට මේ ඥාතියගේ පිපාසය සංසිඳෙනවා. අපි වස්ත්‍ර පූජා කරන සමහරලාට සිවුරු ස්වාමීන් වහන්සේලාට සිවුරු පූජා කරන නැති බැරි කෙනෙකුට ඇඳුම් දෙනවා. කාට හරි වස්ත්‍ර පූජා කරලා පින් දෙනකොට ඒ ඥාතීන්ට සලුපිලි වස්ත්‍ර පහළ වෙනවා. ඒ පිනට අනුව විපාක ලැබෙනවා. සමහර වෙලාවට ඉන්න හිටින්න තැනක් නැති කෙනෙකුට අපිට ගෙයක් හදලම දෙන්න පුළුවන් නම් වටිනවා. ඉතින් එහෙම සල්ලි තියෙන හැමෝටමනේ පුළුවන් අය එහෙම ගෙවල් හදලා පූජා කරනවා. සමහර ලාවට ගෙයක් හදාගෙන යන කෙනෙකුට වහලෙ සෙවිලි කරගන්න ටකරමක් හරි සීට් එකක් හරි අරන් දෙන්න. තමන්ගේ ශක්ති පමණින් කෙනෙකුට උදව්වක් කරනවා. සංඝයාට කුටියක් හදලා දෙනවා. ගෙයක් නැති කෙනෙකුට ඉන්න තැනක් නැති කෙනෙකුට එහෙම උදව් කරනවා. එතකොට මේ වගේ පින් දහම් කරනකොට කරලා ඥාතීන්ට පින් දෙනකොට හිසට සෙවණක් නැතුව සමහරට විමාන ඉන්න තැනක් නැහැ. යන තැන පිච්චෙනවා දැවෙනවා. සමහර ප්‍රේත මේ පේතවත්වයේ සඳහන් වෙනවා සමහර ප්‍රේතයෝ ගැන. ඒ අය යන තැන සමහරට අවු රශ්මියෙන් පිච්චෙනවා කියලා. තැනකට ගිහිල්ලා කොහේ හරි ඉන්න හැදුවට එතන ඉන්න බෑ. විශාල දුකකට පත් වෙන. දැන් මනුස්ස ලෝකේ මිනිස්සු ඉන්නේ. ඒ වගේම කර්මය කොහේ සමහරලාට ගියක් හදාගත්තත් එතන ඉන්න බෑ. මොනවා හරි වටේ ඉන්න මිනිස්සු එකතු වෙලා එතනින් පන්නනවා. කොහේ හරි ගියා එක්ක අලියෙක්ගෙන් හරි අලි කරදර. සතුන්ගෙන් හරි ගහක් හරි කඩාගෙන වැටෙනවා gitu. යන තැන කරදර. ඒ නිසා සමහර ප්‍රීතියොත් ඉන්නවා ඒ වගේ. ওই පේතවත්වේ සඳහන් වෙනවා බොහෝ දුක් විඳින ප්‍රීතියෝ. ඒ නිසා පින්වතුනි අපි පින් දහම් කරලා මිය පරලෝ ගිය ඥාතීන් සිහි කරලා පින් දෙනකොට පින් ගන්න පුළුවන් තැන්වල මේ ප්‍රේත ලෝකේ වුණා පරදත් වූ ප්‍රේතයන්ට පින් ගන්න පුළුවන්. අන්නේ හැබැයි මතක තියාගන්න අපි දෙන පිනෙන් හැමදාම සැපවත් වෙලා ඉන්නෝ නෙමෙයි. දැන් අපි අවංකව හිතමු මෙහෙම. අපි මිය පරලව ගිය ඥාතීන් සිහිපත් කළ පින්කම් කරනවා හැමදාම දවස ගානි දානි දිදී පින් දෙනවද? කෙනෙක් මිය පරලව ගිය අලුත අර හිතේ දුක වේදනාව හැඟීම බලවත්නේ. අපි කොහොම හරි හත් දවසේ පින්කම කරනවා. තුන් මාසේ පින්කම සූදානම් වෙලා ලෑස්ති පිටම කරනවා. ඊට පස්සේ ගොඩාක් දුරට නිකන් ඈතට යන්නේ නැද්ද? අවුරුද්දෙන් අවුරුදු 5න් 10න් ඔහොම ඈතට යන. හැබැයි මතක තියාගන්න ඔබ ඉන්න සමහර දරුවෝ ඉන්නවා නම් අම්මා තාත්තට ආදරෙන් සලකපු ඒ දරුවන්ට මතක් වෙන. අනේ අපේ තාත්තා අද වගේ දවසක නැති වුණේ. මාසිකව දාන ටික හරි අරගෙන යනවා. පන්සලකට ගිහිල්ලා හරි දානි පූජා කරන.
තමන්ගේ ඒ වගේ තමන් ආදරෙන් හිටපු තමන්ගේ ළඟින්ම හිටපු ඥාතීන් ජීවතුන් අතර ඉන්නකම් පින් දෙච්චරයි. ඊළඟ පරම්පරාව එනකොට මැරිච්ච ආච්චිලා සීලගේ නමක්වත් දන්නේ නැහැ. දැන් ඔබම හිතන්න ඔබ පින්කම් කරලා පින් දෙනකොට ඔබේ අත්තා මුත්තා කිත්තා පනත්තා නමක්වත් දන්නවද? මෙහිමයි අපිට හිටිය කියලාවත් මතක් වෙනවද? නෑ. මේ අවුරුදු කීපයක් අපි එක්ක එකට ජීවත් වෙලා මිය පරලව ගිය ආසන්න ඥාතීන්ගේ තමයි නමක් හරි අපිට පින් දෙන්න මතක් වෙන්නේ ලියන්නවා. හැබැයි ප්‍රේත ලෝකෙක ඉපදුනොත් අවුරුදු දස දහස් ගණන්, සමහරු බුද්ධාංකුර ගණන් ප්‍රේත අපායේ දුක් විඳිනවා. කවුරුත් නෑ පිනක් දෙන්න. මතක් කරලා පින් අනුමෝදන් කරන්න. ඒ නිසා පින්වතුනි, මැරුණට පස්සේ අනුන්ගේ පිනක් අරගෙන ඒකෙන් යැපෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. සමහරු හිතාගෙන ඉන්නවා අපිට දරුවෝ ඉන්නවා, මම මැරුණට පස්සේ මගේ දරුවෝ මට පින් ටිකක් හරි දෙන්න නැතෑ කියලා හිතන අය ඉන්නවා. මැරිලා අනුන්ගේ පින් අරගෙන ඒකෙන් සැපවත් වෙලා ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න අයත් ඉන්නවා නැත්තේ නේ. එනිසා පින්වතුනේ, කෙනෙක් මිය පරලව ගියාට පස්සේ පින් ගන්න පුළුවන් තැනක උපදිනවා කියන එකත් දුර්ලභයි. පින් කරන ඥාතීන් දරුවන් ලැබෙනවා කියන එකත් දුර්ලභයි. සමහරුන්ට ජීවත් වෙලා ඉන්නකොටත් මතක නැතිකොට ආයි මැරුණාට පස්සේනේ ලෝක ලැජ්ජාවෙන් බේරෙන සමහරලාට හත් දවසේ පින්කම කරනවා. එච්චරයි ඉතින්. ගමේ මිනිස්සු හරි අහනවානේ, මුන් හත් දවසේවත් දානයක් දුන්නේ නැහැ මැරිච්ච කෙනාට කියලා. ඒ නිසා කෙනෙක් මැරුණට හැබැයි අපි පින් ගත්තද නැද්ද දැනගත්තත් නැතත් බුදුහාඳුරු පෙන්නනවා සිඟාලෝවාද සූත්‍රයේ, දරුවන්ගේ යුතුකම තමන්ගේ දෙමාපියන් මිය පරලව ගියාට පස්සේ එයයි සිහිපත් කළ පින් දීම යුතුකම. ඥාති ධර්මයක්, කෘතගුණ සැලකීමක්, තමන්ගේ ඥාතීන්ව සිහිපත් කළ පින් දෙන එක. ඊළඟට කෙනෙක් මිය පරලව ගිහිල්ලා අපි හිතමු මනුස්ස ලෝකෙම උපදිනවා කියලා. දැන් අපි කතා කරේ කලින් මේ අකුසල් කරපු අයනේ, පින් කරපු අය ජීවත් වෙලා ඉන්නකොට කොහොම හරි අමාරුවෙන් හරි පන්සිල් ටික රකින්න උත්සාහ කරන, ශික්ෂාපදයක් හැදුනත් වරදේ බය දකිනවා, ආයි ආයතින් සංවරයට එනවා, නැවත නැවත සිල් සමාදන් වෙලා මං කොහොම හරි මේ අඩුපාඩුව හදා ගන්නවා කියලා තමන්ගේ සීලය දියුණු කරන්න උත්සාහ ගන්නවා. තමන්ට පුළුවන් හැටියට දම් පින්කම් කරනවා, නැති බැරි අයට පිහිට වෙන, බුදු ගුණ සිහි කරනවා, බුදුන් අදිනවා, පුළුවන් විදිහට චෛත්‍යයක් හරි බෝධියක් හරි පන්සලකට පොහොය දවසක හරි ගිහිල්ලා බුද්ධ වන්දනාවක් බෝධි වන්දනාවක් කරන. එතකොට මේ වගේ පින්දහම් කර කර ඉඳලා අපි හිතමු මරණාසන්න මොහොතේ පින මතුවෙලා මනුස්ස ලෝකෙ උපදිනවා. දැන් එයා මැරුණට පස්සේ මැරිච්ච ගමන් තමන්ට සුදුසු මව කුසකට ඇදිලා ගියා කියලා හිතමු. දැන් එයා වෙනුවෙන් මෙහෙ පින්කම් කරනවා. අනේ අපි නැති වෙච්ච කෙනා දැන් තුන් මාසේ දාන දෙනවා. එයා කාගේ හරි කුසක මව කුසක වැඩෙන. ඊළඟට අපි හිතමු ඉපදිලා අවුරුද්දයි මාස ගානයි ළමයා සෙල්ලම් කර කර ඉන්නවා. එයාගේ පෙර ජීවිතයේ ඥාතීන් පින් දෙනවා. අනේ අපේ තාත්තා අම්මා නැති වුණා දැන් අවුරුදු දෙකයි තුනයි කීකේ පින්කම් කරනවා. එහෙම පින් දෙනකොට අර කොහේ හරි ගෙදරක හරි කොහේ හරි ඉපදිලා ඉන්න ළමයාට එක පාට කෑම බීම පහළ වෙනවද? නෑ. ඒ ළමයාගේ ඇඟට වස්ත්‍ර පහළ වෙනවද? නෑ. එයා දන්නෙත් නෑ. එතකොට මනුස්ස ලෝකේ ඉපදුනා නම් කොහේ හරි තැනක එයා කර්මානුරූපීව ඒ ඉපදිච්ච තැන ලොකු පිනක් බලවත් වෙලා නම් හොඳ සැප සම්පත් ඇති තැනක ඉපදිලා සැපසේ හැදී වැඩෙනවා. සමහර වෙලාවට මනුස්ස ලෝකේ ඉපදුනත් අකුසල් බලවත් වෙලා උබහල ඇතිනේ. බුදුහාඳුරන් කාලේ රහත් වෙන්න පින තිබ්බත් ලෝසක හාඳුරු පුංචි කාලේ ඉඳන් මොනතරම් දුකක් වින්දද?
ඒ නිසා ඒ වගේ දුක්විඳවිඳ දුක්විඳවිඳ මනුස්සලෝකෙ හිටියත් සමහර මනුස්සලෝකෙ ජීවත්වෙනයි ඉන්නවා. සමහරු සත්තු දිහා බල්ලකින මේ සත්තු පින් කල්ල තියෙනවන මීට වැඩියක. ඒ නිසා පිංහතුනේ උපත තීර බොහෝ වෙලාට ඊළඟ උපත තීරණය කරන්නේ සීලාදී ගුණධර්ම. ඒ ඉපදිච්ච තැන සැපසම්පත් තීරණය කරන්නේ පෙර සසරේ කරපු පින්කම්. දැන් බලන්න සමහර පවුලල බල්ලෝ ඉන්නවා මිනිස්සුන්ට වඩා සැප විඳින. බල්ලෙක් වෙලා උපදින්නේ ඒ මරණාසන්න මොහොතේ බලවත් වෙච්ච තිරිසන් අපායගාමි කර්මය. හැබැයි පෙර සසරේ දානාදී පින්කම් කරලා තිබුණොත් ඒ ආත්මෙ වුණත් හොඳට සැප සම්පත් ලැබෙනවා, සැපසේ හැදී වැඩෙනවා. මනුස්ස ලෝකේ උපදිනවා පෙර සිල් රැකලා මොකක් හරි පිනක් මතුවෙලා. හැබැයි දානාදී පින්කම් කරලා නැහැ, ලෝභයි මසුරුයි. ඒ වගේ අය මනුස්ස ලෝකේ ඉපදුනත් එදා වේලවත් හම්බ කරගන්නේ බොහොම අමාරුයි. ඉතාම දුකසේ ජීවිතේ ගත කරනවා. එහෙමනම් දැන් අපි දන්නවා නිරේ ඉපදුනත් පින් දුන්නා කියලා පින් ලැබෙනවා නෙමෙයි. තිරිසන් ලෝකේ ඉපදුනත් පින් දුන්නා කියලා පින් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. ප්‍රේත ලෝකේ ඉපදුනත් බොහෝ ප්‍රේත කොටස් වලට පින් ගන්න බෑ. පරදත්තූප කියන ප්‍රේත කොටස තමයි කෙනෙක් දෙන පින් ටිකක් හරි අනුමෝදන් වෙලා සුවපත් වෙන. මනුස්ස ලෝකේ ඉපදුනත් පින් ගන්න බෑ. තමන් කරගත්ත පිනත් තමන්ට. ඒ අරින්න කවුරුත් පෙර ජීවිතේ ඥාතී පින් දුන්නා කියලා ඒකෙන් පහළ වෙන දෙයක් නෑ. දැන් අපි දෙවියන් ගැන හිතමු. අපි දෙවියන්ට පින් දෙනවා. ඒක අපේ පුරුද්දක්නේ. අපි බණ ඇහුවත් අපි දෙවියන්ට පින් දෙනවා. අපි දෙවියන්ට පින් දෙනකොට අපේ පිනෙන්ද දෙවියන් එහි සැප විඳගෙන ඉන්නේ? කෙනෙකුට එහෙන එහෙම හිතෙන්න බල, ඔය දෙවියවරුත් නිකන් කාලා ඇඳලා ඉන්නේ අපි දෙන පින් නිසා. ඔය දිව්‍ය විමාන, දිව්‍ය සලුපිලි, ඔය ඔක්කොම අපි දෙන පින් වලින් පහළ වෙන ඒවා. එහෙම හිතෙනවද? දෙවියන් කියන්නේ බොහෝ පින් කරලා ඒ පිනේ විපාකෙක් ඉහළ සැප සම්පත් අපිට වඩා ඉහළ සැපයක් විඳිනවා. අපි දෙවියන් සිහි කරලා පින් දෙනකොට පින් කැමති පෙර ජීවිතවල පින් කරලා පිනේ විපාක මත දිව්‍ය ලෝකවල ඉපදිච්ච සම්මාදිට්ඨික දෙවිවරු, පිනට කැමති දෙවිවරු ඒ පින් කරන කෙනා දිහා බලලා සතුටු වෙලා එයාට ආශිර්වාද කරන. අනේ මනුස්ස ලෝකේ අසවල් අසවල් අය දම් පින්කම් කරනවා, ධර්මිෂ්ඨව ජීවත් වෙනවා, පින්කම් කරලා අපිවත් සිහිපත් කළ අපිටත් පින් දෙනවා. ඒ අයට යහපතක් වේවා කියලා දෙවියන් ආශිර්වාද කරන. අපි පින් දහම් කරලා දෙවියන්ට පින් දෙනකොට ඒ දෙවියන්ගේ පෙරලා ආශිර්වාද ලැබෙන්නේ අපිටමයි. ඒ අරෙන්න අපේ පිනෙන් එහි දෙවියන් කාලා ඇඳලා ඉන්නව නෙමෙයි. ඒ නිසා පින්වතුනි දෙවියුරු දැන් බලන්න මනුස්ස ලෝකේ කෙනෙක් කරන පින් දිහා බලලා හදවතින්ම සතුටු වෙලා ආශිර්වාද කරන අය ඉන්නවා. ඒ මනුස්ස ලෝකෙ හිටියත් අර දිව්‍ය ලෝකෙ උපදින්න තරම් පින් බලවත්, සිතුවිලි බලවත්, පින්වන්තයි. ඒ අය මෙහි හිටියත් දෙවියුරුන්ගේ සිතුවිලි හා සමානයි. තව කෙනෙක් පින් කරනවා දැකලා හදවතින්ම සතුටු වෙන. හදවතින්ම යාට ආශිර්වාද කරන. අනේ වාට තව තවත් මේ වගේ සීල් ගුණ දහම් රකින්න, මේ තව තවත් පින් දහම් කරන්න වාට ශක්තිය ලැබෙන්න ඕන කියලා හදවතින්ම ආශිර්වාද කර. ඒ නිසා පින්වතුනි මෙන්න මේක තමයි මිය පරලෝ ගියාට පස්සේ ඒ අයට අපි පින් දෙනකොට පින් ගන්න පුළුවන් ගන්න බැරි පිළිවෙල. සුදුසු තැනදි ලැබෙනවා, නොසුදුසු තැනදි ලැබෙන්නේ නැහැ කියෝ. හැබැයි අපේ යුතුකම තමයි අපි දන්නේ නැහැනේ පින් ලැබෙන තැන ඉන්නවද නැති තැන ඉන්නවද. අපි මේ චුතූපාත ඥානයකින් දැකලා දිවසින් දැකලා පින්කම් කරනවා නෙමෙයි. ඒ නිසා පින් දෙන එක අපේ යුතුකමක්. හැබැයි අපි හිතමු මෙහෙම, අපි මිය පරලොව ගිය ඥාතීන් සිහි කරලා පින් දෙනකොට ඒ කෙනාට පින් ගන්න බැරි වුණත් පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන් නැද්ද? අපේ සංසාරික ඥාතී මෙපමණයි කියලා සීමා කරන්න බෑ. සමහරට මේ ජීවිතේ නැති වෙච්ච අම්මා තාත්තට පින් දෙනකොට ඒ අය සුගතියක වෙන්න පුළුවන්.
පෙර ජීවිතේ ආත්ම සිය දහස් ගණන් අපේ අම්මලා තාත්තලා වෙච්ච අය පින් ගන්න බලාගෙන ඉන්න ඥාතීන් කොච්චර ඇද්ද? දැන් බිම්බිසාර රජුරුවන්ගෙන් පින් ගන්න බලාගෙන හිටියා කියන්නේ කල්ප 92කට කලින් ඥාති වෙච්ච පිරිසක්. කොච්චර කල්ද? පුස බුදුහාමුදුරන්ගේ කාලේ. එතකොට ඒ තරම් සංසාරගත බුද්ධාංකුර ගණන් එහා සසරේ අපිට ඥාතීන් වෙච්චයි පින් ගන්න බලාගෙන ඉන්නවා. ඔබ අහලා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනකොට ප්‍රේතියක් පෙනී හිටියා. ස්වාමීනි මං ඔබ වහන්සේගේ ආත්ම පහකට කලින් අම්මා කියෝ. සා පිපාසාවෙන් මුළු ඇඟම පිච්චෙන අනේ ස්වාමීනි මට අනුකම්පා කළ පින් ටිකක් දෙන්න කියෝ. සාරිපුත්ත හාමුදුරුවෝ නුවණින් බැලුව ඇත්ත බොරුවක් නෙමෙයි. උන්වහන්සේ දා පිණ්ඩපාතේ ගිහිල්ලා පාත්‍රයේ පිරෙනකන් තමන්ට ලැබිච්ච දානි ටික ආරාමයකට වැඩම කරලා ස්වාමින් වහන්සේලාට කතා කර ආශ්මතුනි පාත්‍ර අරගෙන වඩින්න. අද මං ඔබ වහන්සේලාට දානි පූජා කරන. තමන්ට ලැබිච්ච පිණ්ඩපාතේ දානි ටික අනි ස්වාමින් වහන්සේලාට දන් දුන්. පූජා කරලා ඒ පින් අනුමෝදන් කරා. මීට ආත්ම පහකට පෙර මගේ අම්මා වෙලා අද ප්‍රේත ලෝකේ දුක් විඳින මේ ප්‍රේතිය මේ පින් අරගෙන සුවපත් වේවා කියලා සාරිපුත්ත හාමුදුරු පින් දුන්. ඒ පින් අරගෙන මේ ප්‍රේතිය සුවපත් වුණා. මේක තියෙනවා පේතවත්වේ සාරිපුත්ත මාතා කියන පේතවත්. ඒ නිසා මතක තියාගන්න පින්වතුනි, ජීවත් වෙලා ඉන්නකොට දැන් මේ අපි ඉන්නේ පින් කරගන්න පුළුවන් තැනක. මරණ මංචකේ දක්වාම පුළුවන් තරම් පින් කුසල් වඩා ගන්න දක්ෂ වෙත්. සිතුවිල්ලකින් කොච්චර පිනක් කරගන්න පුළුවන් තැනකද අපි ඉන්නේ. ඒ නිසා මේ සල්ලි වියදම් කරලම් පින් කරන්න ඕන එකමක් නැහැ. බුදුහාඳුරු පෙන්නවා මගේ දිලිඳුම ශ්‍රාවකයෝ උයා පිහාගත්ත ඉඳුල් භාජනයක් හොදලා විසි කරත් හිතන්න කීවා. ඉඳුල් වතුර ටික හරි මහ පොළොවේ ඉන්න ප්‍රාණීකුට ආහාරයක් වේවා, කුසගින්න නිවේවා. කොච්චර ඉන්නවද මහ පොළොවේ බත් ඇටයකින් හරි කුසගින්න නිවා ගන්න අය? ඒ නිසා පුළුවන් තරම් පින් කරන්, බුදු ගුණ සිහි කරන්, ගුණ ධර්ම පුරන්, සද්ධාදී පින් දහම් බලවත්. දැන් අපි ඉන්නේ කොච්චර ධාතු මන්දිරයක් වගේ රටකනේ. අඩුම ගානේ පුළුවන් විදිහට චෛත්‍යයක් වදින් බෝධීන් වහන්සේලා වන්දනා කරන්. අටමස්ථාන, සොළොස් මස්ථාන බුදුහාඳුරු වැඩම කරපු පූජනීය ධාතුන් වහන්සේලා වැඩ ඉන්න පින් බිමකනේ අපි මේ ඉන්නේ. පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් වඩාගන්න.